නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික ජීවවිද්‍යාත්මක විකිරණ හානියස්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් 2020 අප්‍රේල් මස 12 වන දින බෙල්ලන්විල විහාර පරිසරයේ සියලුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විස බීජ හරණය කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම අවස්ථාවේදී විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරත්න ස්වාමින්වන් වහන්සේ විසින් නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ විසින් මේ වෛරසය රට තුළ ව්‍යාප්තයෙන් වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන් ඉතාමත් අගය කරනු ලැබුවා. කොරෝනා වසංගතය දුරු කිරීම සඳහා අපේ රජය, නාවික හමුදාව, සියලුම හමුදාවන් ආදී සංවිධාන බලවත් පරිශ්‍රමයකදී සිටිනවා. ඒ ගෙන යන කටයුතු වලම කොටසක් හැටියට අද දිනේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේට නාවික හමුදාව මගින් නිරෝධායන කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඊට අදාළ අවශ්‍ය බෙහෙත් මේ ස්ථානයේ පුරාම ස්ප්‍රේ කරලා විස බීජ හරණයක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් ලොකු මහන්සියක් මේ විහාරස්ථාන තුළ පමණක් නෙමෙයි ලංකාවේ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල, විහාරස්ථානවල, වෙනත් ආගමික මධ්‍යස්ථානවල මේ කාර්ය නාවික හමුදා මුල් වෙලා සිද්ධ කරන බව අපි දන්නවා. එයින් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීමයි. ඉතින් ඒ විදිය ආත්ම පරිත්‍යාගයකින් තමන්ගේ කාර්යයන් වේදමාංශි නොබලා ඉටු කරන ඒ හැම දෙනෙකුටම අපට දෙන්න පුළුවන් ප්‍රධානම සහයෝගය තමයි අපට ලැබෙන නීති රීති රජයෙන්, ඒ වගේම සෞඛ්‍ය අංශයෙන් විනය ආරක්ෂා කරමින් කටයුතු කිරීම. නාවික හමුදාව, අනෙකුත් හමුදාවන්, රාජ්‍ය අංශය ගන්න මේ වෑයම පිළිබඳව යන්තම් හරි අවබෝධයක් තියෙනවා නම් මේ විදිය පුද්ගලයින් මීට වඩා වගකීමෙන් ක්‍රියා කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ තමන්ගේ වගකීම හරියට තේරුම් අරගෙන මේ වෙලාවේදී අපි නීති රීති ගරු කරමින් විනය ගරු කරමින් කටයුතු කරනවා නම් ඒක මේ රටේ යහපතට අපි හැමදෙනාගේම යහපතට හේතු වෙනවා. මෙවැනි නැවුම් පුවත් දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කරන්න.